வෙන දham பாාසல. ආෝ ධර්මාචාරය පාඩම් සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් අපි මෙතනදී මේ පාඩමේති කතා කරනවා බෞද්ධ විනි මාර්ග හා පාලිවාස පරිචේපොතේ තවත් කොටසක් පස්වෙනි පාඩමේ දෙවැනි කොටසමට කලින් පාඩමේද අපි කතා කරලා තියෙනවා පාතිමොක්ක කියන වචචනය වචනය කිරීම හා සම්බන්ධ ප්‍රශ්න සහ විස්තර මෙතනද අපි කතා කරන්නේ ශික්ෂපදයක ප්‍රධාන ලක්සන පිළිබඳව අපි බලමු මොනවද කතා කරන්නට තියෙන්නේ කියල පොත අරගන්න විශේෂ කරනු ලියාගන්නට කෙටි සටහන් පොතක් හමිනැත්න සටහන් පොතක් කරගන්න විසේෂ දේවල් මේ තෙක්කම ලියාගෙන යන කොට බට මේ වගේ පාඩම් ඒහිපයක් අධ්‍යයනය කරනුකොට පැහදිලි වේ. කොචච පහසුවන් මේ අධ්‍යයනය කරන්නට පුළුවන්ගේ විති කියලා ඉති සිික්ෂාපද සියල් ලක්ම යම්කිසි සිද්ධයක් පසුබිම් කරගන්න බුදුරජාණන් වහන්සේ විසින් පනවලා තියෙනවා සෑම සික්ෂාපදඒකටම යම් කිසි සිද්ධියක් තියෙනවා එක විශේෂ කාරණයක් එතකොට සිික්ෂාපද වල තියන ප්‍රධානම ලක්ෂණයක් තමයි යම් කිසි සිද්ධයක් පසුබිම් කරගෙන බුදුරජාණන් වහන්සේ පනවා තිබීම අප ප්‍රශ්නයක් අහන්නට පුළුවන් සිික්ෂ පදවල ලක්ෂන දෙකක් නම්කර ඒ පිළිබඳ වවෙහැඳින්වීම් කරන්නට කියලා එමනත් නම් ලක්සන දෙක් දක්වන්නට කියේලා සිික්ෂ පදවල ලක්ෂන පැහැදිලි කරන්නට කියලා ප්‍රශ්නාහනට පුළුවන් එතකොට නිධන කියල වස්තුවාදී අවශ්‍ය අංගයන්ගෙන් යුක්තව පාජිකාපාලි පාචිත්‍යපාල යන ග්‍රන්ථවල සවිස්තරව දක්නට ලැබේ. එතකොට අපි කිව්වා යම් කිසි සිද්ධියයක් පසුුවවිම් කරගෙන තමයි විනේසිෙක් සාවක් පණවන්නේ කියලා. එතකට අප ඒ පැහැදිලි කරලා අප ලියන්නට වුනොත් අප කොහොමද පැහැදිලි කරලා ලියන්නේ ඒ අපි සඳහන් කරපු යම්කිසි සිද්ධියක් නම් ඒ සිද්ධිය නිධහනයක් තියෙනවා සිද්ධියට සම්බන්ධ පුද්ගලයකිඉන්නවා ඒ සිද්ධ සම්බන්ධ වස්තුවක් සිදු වී මක් තියනවා. ඉතින් එතකොට ඒ සිද්ධිය පදනම් කරගෙන පෙනේ නීති පනවලා තියෙන බව පාරාජිකපාලි පාචිතතිය පාලිකයන ග්‍රන්ථවල සවිශ්තරාත්මකව දක්වල තියෙන ආකාරය පිබඳව අපිට දකින්න පුුවන් එතකො සි සිද්ධියයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ වි සික්ෂාපද පැනවීම ලක්ෂණයක් විදිහට දක්වන්න පුළුවන් ඒ ලක්ෂණය අපිට පාරාජික පාලි පාචිත්‍ය පාලි වගේ විනය ග්‍රන්ථවලින් පැහැදිලිව හඳුනාගන්නට පුළුවන් කියලා පිළිතුර ගොඩනගන්නට පුළුවන්. එවිතරක් නෙවෙයි එවිනේ නීතියක් පනවද්දී ඒ සඳහා නිධානය පොද්ගලයා වස්තුව කියන කරුණුත්සිියල්ලක්ම අන්තර්ගත වෙන විදිහයට තමයිවිනය සිික්ෂ පදයක් පනවලා තියෙන්නේ එක විස්්තර තුළ එක විස්තර තුළකිවව අපි මේ සඳහන් කරපු යම් කිසි සිද්ධියයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනේ සිික්ෂාවන් පනවනවා කියන ඒ සිදුුවීම් ලක්ෂණය පිළිබඳව අප කතා කන්නකොට එතනති කවරදා කොතනක දී පුද්ගලයකුගේ කෙබඳු වරදක් නිසා කවර නම් සිික්ෂාපදයක් පනවා තිබේද. ඉතින් කවදද කොතනකදීද කොයි වගේ පුද්ගලයකු කරපු කොයි වගේ වරදක් නිසාද කොයි වගේ සික්ෂා පදයක් ද පනවල තියෙන්නේ කියලා ඔවිදියට ප්‍රශ්න නගමින් තමයි පිනි සික්ෂපදී දිරිපච් කලා තියෙන්නේ. කවරදා කොතනකදී කිනම් පුද්ගලයකුගේ කොයි වගේ වරදක්නනිසා කොයි වගේ සික්ෂාපදයක්ත පනවලා තියෙන කියයනු ප්‍රශ්නේ ඉට අමතරව සික්ෂාපදය සංසෝධනමුනුවද බුදුරජන් වහන්සේ සමහර සිික්ෂපද පනවලා පසකාලේදී ඒ සංසෝධනය කළලාදීනො. පැවිදි කිරීම හ සබන්ධ සික්ෂාපදය කිහිපවතාවක්ම සංසෝධනය වෙච්ච සික්ෂාපදයක් එතකොට මුලින්ම තිබුණේ අවුරුදු පහළවා සම්පූර්න් වෙන්නට ඕන පැදි කිරීමට. ඊට පස්සෙ කාලයේදී කපුටෙකු එලවා ගැනීමට ක්‍රමාණවත් හැකියාවක් තියෙනවන ඒ කෙනාව පැවිදි කර කරන්නට පුළුවන් කියල විනි සික්ෂාපදය සංසෝදනි වෙනවා. එතකොට ඒ වගේ සංසෝධන තියෙනවා. ඇවත කවරේද වරද බරදක් වෙන්න කොහොමද කියලා සමහර වෙලාවට වරදක් ස්වභභාවෙන් සිද්ධ වෙන්න හැබැයි යම් කිසි රෝගයක් යම්කිසි හිතේ වික් සිිප්ත භාවයක් මානසික රෝගයක් කායිකරෝගයක් තියෙනවනම් විෙනේ සිික්ෂා පදවලින්විෙන ශක්ෂාපදය කඩවීමක් වෙන්න නැහ පු්ගල නිද හස් වෙන අවස්ථාව තිරන එතකොට ඒව තක්ද එමනත්න වර්දකට පත්වෙනවාද එම ැත්න වරදකට පත්වන්නේ නැද්ද එම ැත්නන්ගේ වරද මොකක්ද කියන තොරතුරු සඳන් වෙන වවිනිේ ශික්ෂපදක. වරදට අදාලා නොවන සිද්ධහා පුද්ගලයන් කවරේද මෙතනද තමයි විශේෂයෙන්ම විස්තර වෙන්නේ ඒ ඇවත එහම නැත්තන්ගේ වරද වරදක් විදිහට සිදුවෙන්නේ නැති පුද්ගලියෝ රෝගයක් තියෙනවන රෝගය තියන භික්ෂුවට යම් කිසි වරකින් නිදහස්වීමේ හැකියාව තිය රෝගතුරු තත්වයක් තියෙනව වන කායික මානසික රෝගයක් තින් ඒවගේ අවස්ථාව දී ඒ වරදට අදාළ නොවන කෙනෙක් වෙන්න පුළුවන්. වරදට අදාල් නොවන සිද්ධයක් වෙන්න පුළුව. ඒ සිද්ධියමොකක්ද පුද්ගලයක් කවුද විදිහට පිනී සික්ෂාපදයක් පැනවීමේදී විසේෂලක්ෂණ රාසියක් තියනවා. ඊළඟට යනාදී වසික්ක් සික්ෂාපදයක් පිළිබඳව සලකා බැලි යුතු සෑම අන්සියක්ම අන්තර් ගට. ගතකොටට ඇති බව පෙනේ හැම අන්සයක්ම මේ කියපු තොරතුරුවල සඳහන් වෙනවා සිික්‍ෂාපදයක තියන්නට ඕන සියලූම අන්සතියෙන්වාඒවගේම සිික්‍ෂාපදයක් පනවන්නේ යම් කිසි සිද්ධියයක් පදනම් කරගෙනමයිඒවගේම විනේ සිික්ෂාපදයක් පනවද්දි සම්පූර්ණ විය යුතු සියලු කාරණාවන් ඇතුළටත් කරලා තමයි විනේ සික්ෂාදයක් පනවලා තියෙන්න්නේ. වර්තමාන නීති සංග්‍රහකිරීමේ ක්‍රමයට මේ බෙහෙවින් අනුරූප වන බව විචාරක මතයයි. එතකොට පචාරකයෝ කියනවා වර්තමානයේ නීති සංග්‍රහ කරන ක්‍රමයට බොහෝසයින්ම සමාන වෙච්ච ලක්සන විනේ පිටකේ විනිේ ශික්ෂා පද පැනවීම සිදුවෙලාති යෙනවා කියලා. නීති සංග්‍රහ කරන අය නීතියට අනුව නීති සංග්‍රහ කරන ක්‍රමවේදයට අනුවම නීති සංග්‍රහ කරලා තියෙනවා කියලයි බොහෝ විචාරකයෝ ප්‍රකාශ කරන්නේ. නීති සංග්‍රහයහි තිබිය යුතු තවත් විශේෂ ලක්ෂණයක් දැ මෙහිදක්නට ඇත. තකුණ මෙතැනද කියන් කියන්නේ වර්තමාන නීති සංග්‍රහ කිරීමේ ක්‍රමයට. විනේපිටකය සග්‍රහ කරලා තියනෙන විනි සික්ෂහපද සංග්‍රහ කරලා තියෙනවා. පලවිනියක්ක යම්කිසි සිද්ධියයක් පදනම් කරගෙන වින නීති පැනවීම ඊළංගට සිද්ධිය සහ එහි වරද නිවැරදිකරුවන් කවුද ඒවිදිහ විස්තරයක් අන්තර්ගත වෙනවා ඉළඟට සිික්‍ෂාපද සංග්‍රහ කිරීමේදී වර්තමාන නීති සංග්‍රහ කරන ඉතාමත් හොඳ ක්‍රමවේදයකට වෙන නීති සංග්‍රහ කරලා දයෙනවා. නීති සංග්‍රහයයක් හිති බිය යුතු තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මොකක්ද එලක්ෂණේ පාරිභාසික සබ්දවල අරත්ථ විවරණයක් ද නීති සග්‍රහී නීතිය සම එක්කොට තැබීමයි. සාමාන්‍ය නීතියක් නම්ඒ නීතියේදී ඒත් එක්කම සංග්‍රහ වෙනවා පාරිභාසික වචචන වචනත්යක තමයි නීතිය සම්පෝර්න් වසයෙන් බැඳිලතියෙන් එතකොට එවිනේ ක්සාාපතය හෝ මනැත් නම් වින නීය නීතිය වෙනස් කරන්න පුළුවන් වචනවලට එතකොට යම් කිසි නීතියක් පනවනකොට තියෙන ප්‍රධාන ලක්ෂයයක් තමයි පාරිභාසික වචන තියෙන වන ඒ වචනවලට වෙන වෙනම මෙන්න මේකම තමයි අර්ථය කියන්න අදහස් ඇතුළත් කර තියනො සග්‍රහ කරලාතියන එතකොට පෙනේ සිික්ෂා පදවලත් මේ ලක්ෂණේ තියන පාරිභාසික සබ්දවල අරථ විවරණයක් ඉදිරිපච් කිරීම සුත්ත විවන්ගේ එනම් පාජි පාලිත් සහ පාජිත්‍යපාලයන ග්‍රන්ථ දෙකේ සිික්ෂාපදයක් පාසාම මේ ලක්ෂණයේ දක්නට ලැපේ එතකොට නිකම් අපිට ට බැහැ පාරිභාසික වචන පාවිච්චි කල්ලා තියෙනවා කියලා උදාහරණයක් විදියට සුත්ත විභන්ගේ එනම් පාරාජික පාලි සහ පාචිත්තය පාලි සුත්ත විභංග කියලා තමයි මේ කොටසට කියන්නේ එතකොට මේ දෙකටම එතකොට මේ කොටස් දෙකේ ශික්ෂා පදයක් පාසාම පාරිභාසික වන විවරණය කල්ලා තියන ලක්ෂණය දක් ඉඩ පුළුව විභभाගගේ හිමනැත්න පාජක පාලි සහ පාචිත්තය පාලි ඒ සුත්්‍ර විभाංගේයේ රචනා සයිලියයි ඒ සුත්තවිभाගේයේ රචනා සයිලිය එසේ නැතිව ඉහත සඳහන් කරුන් නිසා සුත්්‍රවිभाංග පාතිමෝක්ෂේ අර්ථකතනයක් යැයි කිවහොත් එය වින විරෝධීය සුත්්‍රවිभाංග පාතිමෝක්ෂය අර්ථකථනයක් ප්‍රාතිමෝක්ය අර්ථකතනයක් කියලා කිවොත් ඒ වැරදි ඉතින් ස්වභහාවෙන්ම සුත්තවිभाංගේ න පාජිකා පාල සහ පාචිත්ති පාලිකයනය එකේ ලක්ෂණය තමයි පාරිභාසික වච්චනවලට එම නත්න විනේනීති හා සම්බන්ධය වචනවලට අර්ථවිවරණ ලබාදීම එක අර්ථකතනය අට්ට කතාවක් නෙවේ සාමාන්‍ය අට්ටකතාවකදී තමයි යම්කිසිදේකට අර්ථ විවරණ සපයන්නේ එවුනත් මෙතන දීතිය විශේසත්වේ තමයි පාජික පලි සහ පාචිත්තිපාලිකන දෙකේ ඒ සංග්‍රහ කරදදීම පෙළතුළම අටකතාවනේ පෙළ තුළම තියන්නේ එවිදිහ පාරිභාසික වචන විග්‍රහ කරමෙන්න්නේ ඉදිරිපච් කරන්න වූ ඉදිරිපච් කිරීමක්. මෙසේ සකස්න ඇති විනේ තුළ පාතිමොක්ක යනුවෙන් හැඳරිවන සික්ෂාපද කොටස භික්‍ෂු සමාජයේ විශේ ස අවස්්‍යතාවයක් සඳහා සංග්‍රහ කන දකි. මේ විධේර සකස් කරලා තියන පිනේ තුළ පාතිමොක්ක යනුවන්න පිහඳුන්වන භික්‍ෂූන් වහන්සේලා සහ භික්ෂුුණින්න් වහන්සේලා සඳහා වල යන සියලුවම විනේසික්සාපද ඇතුළත් වෙන කොටස විශේෂ අවශ්‍යතාවයක් සඳහා සංග්‍රහ කරගත්ත සංග්‍රහ කරලා නිර්මාණය කරගත්ත වින නීති සංග්‍රහයක් වින නීති සමුදායක් එනම් පොහොය දිනක ක ක්‍රස්වන භික්‍ෂූන් විසින් කේවීම පිණසේ එතකට පාතිමෝක්ෂය නිර්මාණය කරගන්නේ පොහොය දිනවලද ප්‍රාතිමෝක්ෂ දේශනාව භික්ෂුන් වහන්සේ විසින් සිදු කරන්නට ඔොන් එතකොටීති ියල්ලක්ම විනය පිටකේ තියන සියලූම පිස්තර සහිත පාරිභාසික වච්චන විස්තර පිළිබඳව විනේ පිට සගා සත්්ජායනා කරන්නට බැහැ පොහය කරන වෙලා දී එතකොටඒ වෙලාවේදී පොහ කිරීමේදී පාවිච්චි කරන්න පුළුවන් විනී සියල්ලක්ම ඇතුළත් වෙන විදි සංග්‍රහ කිරීමක් සකස් කරගැනීමක් තමයි මෝේ තුළින් සිද්ධ වෙලා තියෙන මේ සසිියල්ල කියවා අවසානයේ දී තමන් පිරිසිදුනම් නිහඩ සිටන ලෙසත් ඇවතක් සිදුවී ඇත්නම් ඒ ප්‍රකාශ කරන ලෙසත් දේශක භික් නිවේදනය කරයි අපි මේ ගැන ඉදිරියට කතා කරනවා ඉතින් දේසක භික්ෂු සහ අනිකුත් භික්‍ෂුන් වහන්සේලා ප්‍රතිබල භික්ෂුන් වහන්සේලා දෙනවක් එකතුවෙලා මේ ප්‍රාතිමෝක්සේ කියවනව ඉතින් ප්‍රාතිමෝක්සේ කියවල අවසානයේ දී කවරු හරි ඇතකට පත්වෙලා තියෙනව නම් ඒ ඇවත සිහිපත් කරන්න ඕන හෙම නැත්නම් නහන ව තුළින් හැම දෙනම තීරණය කරනුවක් ඇවකට භික්ෂුන් වහසේලා පත්වෙලා නැහැ කියලා තුන් හිම් භාවය කියලා තමයි කියන්නේ තුන් හිම් භාවයෙන් තමයි භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙන්නේ. එම නැත්නම්ඒක භික්‍ෂුන් වහන්සේ ඒ පිළිබඳව දහන්ස් ප්‍රකාශ කරන්න හැ. වරක් සිදවෙලා තියෙනව වනයම් කි භික්‍ුන් වහසේ නමක් අති භක්ුන් වහන්සේ පිබඳව දැනුන් දෙනවා. උපෝසත කර්මය සඳහා රැස්සූ අවස්ථාවේදී කියවීම සඳහා මෙසේ තතාගත ප්‍ර්ඥපති සිික්ෂපද වෙන්කොට ධාරණය කරගෙන එන අතර ඒවා පිළිබඳ විස්තර අධ්‍යයනය කළ යුත්තේ මූල ග්‍රන්තයන් ආශ්‍රේණී එතකොට උපෝසත කර්මය පොහොය කිරීම සඳහා ප්‍රාතිමෝක්ෂය භාවිත කරනවා ප්‍රාතිමෝක්ෂ සික්ෂා පද භාවිත කරනෝ බුදුරජාණන් වහන්සේ පළමුකට මාන මක්ේ විදිහට සම්බ පාපස්ස කරන කුසල උප සම්පදාාති ගාථ ධර්මවලින් අනුසංසනා කිරීම තමයි සිදු කරන්නේ ව සික්ෂා පත පැනවීම ආරම්භ වෙනවත් එක්කම එක වෙනස් වෙනවා එක ආනාප්‍රාතිමෝක්සේ සහ ඔවාද පරාතිමෝක්ෂේ කියලා කක වද වවාද ප්‍රාතිමෝක් ේ තමයි බදුජාණන් වහන්ස මුලින්. සන්හන්සේලාටලාාදන සබ පවස්සා කරන්න කුසලස් ුප සම්පදා කකළ ආනා ප්‍රාධමෝක්ෂය කියලක කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාරන්නට යදුණු පනවා වදාල විනේ සිික්ෂාපද ඇතුළත් වන පාතිමෝක්ෂය උපෝසත කර්මවලදීසිහිපට කිරීම තමයි ආන ප්‍රාතිමෝක්ෂය කළ කියයන්න එමනැත්නම් සිික්ෂා පද සියල්ලක් තැස්සූ අවස්ථාවේ දී තතාගත ප්‍ර්ඥප්ති එමනත්නන් සිික්ෂා පද පෙන් කරලා ධාරණය කරගෙන ඒවා පිළිබඳව ස්ජායනා කරනවා. ඉතින් මේ පොහොයි කිරීමේදී භාවිත කරන්න වූ ප්‍රාතිමෝක්ෂ සික්ෂ පද පිළිබඳව ැත්නම් ඒ පිළිබඳව ප්‍රාතිමෝක්ෂේ පිබඳව අපිට කතා කරන්නට වෙන්නේ මූල ග්‍රන්ථවල දැක්වෙන විදිහටය කියන්නේ විනේ පිටකේ තියෙන්න පොත්වල විස්තර සඳහන් වෙන විදිහට තමයි පොහොය කර්මයක දී කොහොමද ප්‍රාතිමෝක්ෂය එහමනැත්නම් විනේ සිික්ෂ පද. ච්චිරන්නේ කියනක පිළිබඳව පිට කතා කරන්නට වෙන්නේ එහම නම් ඊළඟ පාඩමේදී අපි කතා කරමු ඒ පිළිබඳව මම හිතන හැටියට ඔබට පුළුවන් වනේසිික්ෂා පදවල ලක්සන ගෙන හැරදක්වන්නට කියලා ප්‍රශ්නයක් යොමූනොත් පිළිතුරු ගොරනගන්නට විනේශික්‍ෂාපදයක ලක්සන මනවාද කියලා ප්‍රශ්නයක් විවාාගේයේදී ඔබට යොමු එන්නට පුළුවන් එසේ නම් කෙර අවධානය යොමු කරලා අවශ්‍ය කෙට සටහන නිර්මාණය කරගන්න ඔබට ධර්මාචාරි විභාග්‍ය අවස්ථාවේදක ගොඩක් වැදගත්වේවි. එසේ නම් පිරිවෙන දහම් පාසලේ ජු නාලිකාවෙන් සමුගන්නවා. ඔබට පුළුවන් අනිකුත් පොත්තුවල්ට අදාල පාඩම් අපේ නාලිකාවෙන් අරබන්නට අධ්‍යනය කරන්නට. එසේ නම් ඊළඟ පාඩමිං හමුවයෙමු ඔබට තෙරුවන් සරණයි